අයිබන් මගේ නම ප්‍රශාන් ආසිරි දිවිස ම එක්සත්සේවස් පරමණේ සභහපති හැරිට කටින් කරනවා. පසුගියදා මම නිලවශයෙන් ගම්පහදිස්ත්‍රික්කේ මහමැතිවරණය සඳහා එක්සත්සේවස් පරමණ නියෝජනය කරමින් නායකත්ව ලබාන්නෙන්ට තරගවදින්නටත් මම මගේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා. මේ ආරම්භ කරන අවස්ථාවේදී සමාජමාධ්‍ය අපි ඉගෙන දැක්වූ වීඩියෝ දර්ශන සඳහා විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ පක්ෂවල ඔවුන්ගේ සහයෝග දක්වන අය විවිධ ආකාරයේ චෝදනා එල්ල කරන්න මහිත මේ සමහර චෝදනා පිළිබඳව කතා කළ යුතු. පළවෙනි චෝදනාව මේක කාගේ හරි පිල්ලියක් නැත්නම් මේක අසාර්ථක වුණු දූෂිත දේශපාලඥයා සුරකින්න අලුත් වේශයකින් එන දෙයක් හැටියට නම් කරලා තිබෙනවා. මම දකිනවා අපේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ මෙවැනි දේවල් ඉතිහාසය වෙලා තිබෙනවා. ඉතින් යම්කිසි අවිශ්වාසයක් ඇති වෙන එක සාධාරණයි. නමුත් අපි අහනවා ඔබ සියුදනාගෙන්ම හොයලා බලන්න. අපි විනිවිදව අපි කවුද, කොහොමද අපි මුදල් එකතු කරලා තියෙන්නේ, මොන වගේ පසුබිමකින්ද අපි එන්නේ, කවදාවත් අපි කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා නැහැ, සම්බන්ධ වෙන්නෙත් නැහැ. නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන සැබෑ සංවර්ධිත යුක්ති සහගත දේශයක් නිර්මාණය කරන මේ කිසිම පක්ෂයකට නොහැකි බව විශ්වාස කරන නිසා තමයි මේ අපහසු නව ගමන අපි ආරම්භ කරන්න තීරණය කරේ. ඉතින් අපි කියනවා ඔබ ඉක්මනින් විනිශ්චයකට එන්නට ප්‍රථමයෙන් පොඩ්ඩක් කල් අරගෙන බලන්න. අපි වෙබ් අඩවියට යන්න, අපේ කණ්ඩායමේ විධායක සභාවේ ඉන්න අය, අපේ උපදේශක සභාවේ ඉන්න අය එන හොයලා බලන්න. එතකොට අපිට පැහැදිලිව දකින්නට පුළුවන් මෙතන කිසිම කෙනෙක් ප්‍රධාන පක්ෂවලින් කිසිම සම්බන්ධයකුත් නැහැ, අපිට සම්බන්ධ වෙන ඌමනාවකුත් නැහැ. නව ගමනක් ආරම්භ කරලා තියෙනවා. දෙවෙනි චෝදනාව මේ අලුතෙන් කරන්න උත්සාහ කරන්න ඕනේ. හොඳ දෙයක් තියෙනවා, විශේෂයෙන්ම මේ MPP එකට සම්බන්ධ වෙලා ඉන්න දායක වෙන කට්ටිය සමහරක් මේක අර කුලී හේවායෝද කියලා හිතනවා. මේ ප්‍රොෆයිල් වල නමක් තිබ්බට ඒ කවුරුත් නැහැ, නිකන් ෆේක් ප්‍රොෆයිල් රාශියක් තියෙනවා. එක පැත්තකින් යම්කිසි කලකිරීමක් තියෙනවා. තිත්ත කුණුහරුපෙන් ඇවිල්ලා අලුතෙන් එන කණ්ඩායම් වලට අභියෝග කිරීමක්, තර්ජනය කිරීමක් අඛණ්ඩව අපි දකිනවා මේක සමාජ මාධ්‍ය ඔස්සේ. දැන් මේ තර්ජන වලට, මේ අභියෝග කිරීම වලට අපි නම් සැලෙන්නේ නැහැ. අපේ පැහැදිලි දර්ශනයක් තියෙනවා, අපි ගමන යනවා. නමුත් මේ චෝදනාව නම් NPP එක තමයි හොඳම තැන. අපි ඒ ඇත්ත එක්ක එකතු වෙන්න ඕන. ඔගොල්ලෝ මේ ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ජයට බාධාවක් වෙන්න එපා කියලා. දැන් ඔයාලට මාලිමාවේ ජය පිළිබඳව ඔච්චර විශ්වාසයක් තිබෙනවා නම් ඇයි ම අපි වගේ කුඩා පක්ෂයක් ගැන ඔච්චර බය වෙන්නේ? ඇයි ඔබගේ කාලය සහ ඔය කුණී හේවායන් අපට ප්‍රහාර එල්ල කරන්නට, අපට තර්ජනය කරන්නට ඔච්චර මහන්සි වෙන්නේ ඇයි? මාලිමාව දිනල ඉවර නම් ඉතින් ඔච්චර බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම මේ සැරේ 3% නෙමෙයි නම් බහුතරය තියෙනවා නම් ඔච්චර ගැස්සෙන්න ඕනේ නැහැ. අපි ඔය කණ්ඩායම වලට අපේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න. නමුත් එච්චර බය වෙන එකෙන් ඔබේ ආත්ම විශ්වාසයක් සහ ඔබේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් තියෙනවාද කියන සැකයක් තියෙනවා. ඒකම විශේෂයෙන්ම අපි ඇයි MPP එක සමග එකතු වෙන්නේ නැත්තේ කියලා හේතු රාශියක් තිබෙනවා. නමුත් ඒ හේතු රාශියක් අතරේ මම එක දෙයක් කියන්නේ. අපි පුන පුනා ජාතික ජන බලවේගෙන් අපි ඉල්ලා සිටිය ඔබගේ නායකත්ව කණ්ඩායමේ විධායක සභාවේ අපේක්ෂකයින්ගේ ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න. පොරු අල්ලන්න එන තේමාව මත එන පක්ෂයක්, දූෂණය මඩලන්න විනාශ අවසන් කරන්නට එන පක්ෂයක් කොහොමද විනිවිද භාවයක් නැතුව කටයුතු කරන්නේ? ඔහු නීතියෙන් ශ්‍රී ලංකාවේ තමාගේ වත්කම් ප්‍රසිද්ධයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ රාජ්‍ය සේවකින් එහෙම එකක් නැහැ. නමුත් බොහෝ රටවල් දූෂණය අවසන් කරන්නට හෝ දූෂණය අඩු කරන්නට හේතු සාධකුණු ප්‍රධාන දෙයක් නම් ජනතා සේවකයන් තමගේ වත්කම් ප්‍රසිද්ධිය වාර්ෂිකව ප්‍රකාශ කළා. මේක ඉන්දියාවේ පවා, නයිජීරියාවේ පවා, ගානවල පවා සහ හැම සම්වර්ධිත රටකම මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ජාතික ධන බලවේගයේ හොරු අල්ලන්න එනවා නම් ඇයි මේ දේ කරන්නේ නැත්තේ? ඇයි කිසිම කෙනෙක් කවදාවත් ප්‍රසිද්ධිය වත්කම් ප්‍රකාශ කරලා නැත්තේ? පාර්ලිමේන්තුවේ 225න් 16 දෙනෙක් විතරයි එක වතාවක් හරි ප්‍රසිද්ධිය කරලා තියෙන්නේ. ඒ එක වතාවක්වත් ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ධන බලවේගයේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පත්කම් ප්‍රකාශ කළේ නැති අපිට සැකයක් එනවා. ඔය හොරු අල්ලන්න එනවා කිව්වට හොරුන්ගේ සල්ලි වලින්ද ඔය දේශපාලන ව්‍යාපාරය කරන්නේ? විවිධ දූෂිතයන්ට චෝදනා කළාට ඔය ඒ සල්ලි වලින්ද දේශපාලනය කරන්නේ? ඒ සමගම සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුපෙන් කළ නොහැකි දේවල් රාශියක් මේ පුද්ගලින් කරලා තියෙනවා. ඔවුන්ගේ දරුවන් පිටරටවලට ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඒකට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණාද නැත්නම් තමාගේ මුදල් ඉන්දියෙන් කරේ කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පඩියෙන් ඒ වගේ දෙයක් වියදම් කරන්න පුළුවන් වුණේ? කොහොමද ওই ජාත්‍යන්තරේ යන වැඩසටහන් වලට යන්න මුදලක් ලැබුණේ? කවුද මේ සල්ලි දෙන්නේ? කියනවා සමහරක බ්‍රෑන්ඩ් දැනුම් මදිනවා, විවිධ ජීවන රටාවක්, අමුතු ජීවන රටාවක් තියෙනවා. මේ ජීවන රටාවට
කොහොමද මුදල් හොයා ගත්තේ. අපට ඒ වගේ විවිධවා පෙන්න්නනවා නම් සහ කියෙන නොව අපට යාළුවෙක් දුන්න අරය දුන්න ප්‍රශ්නයන්න. එහෙනම් මේ යාළුවන්ට පස්ස අපි කොන්ට්‍රක් දෙනවද බලයට ආවොත් මේ යාළුවන්ට වැඩි සලකිලි තියෙනවද මේ යාළුවන්ට ගමේ අධිකරණය බලය දෙනවද ඒගොල දුන්න උදව්වට මෙච්චර අවුරුදු ගාන දුන්න බෙල්ට් එකට සපත්තුවට ෂර්ට් එකට දැන් මෙහෙමද අපි ගෙවන්නේ නැහැ. ඉතින් මේ වගේ විනිවිදභාවයක් නැත. එහෙනම් දුන්නනම් කවුද දුන්නේ? එහෙනම් යාට කවදාවත් රජයේ කොන්ට්‍රැක්ට් එකට ටෙන්ඩර් වලට ඒ යාගේ ව්‍යාපාරයෙන් හෝ මොනහරි දෙයක් එනවා නම් එහෙනම් ඒක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් අපි පෙන්වන්න ඕනේ. ඉතින් මේ වගේ හුරු වල නේද කයිවාරුවෙන් කියමනින් කිව්වට ඒක නැති නිසා අපි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට සහ හැම පක්ෂෙකම මෙහෙම ගියා ගිහිල්ලා අපි කියද්දී කිසිම කමකට ගත්ත නෑ නිපිලියුව අපි එතනට ගිහිල්ලා කිව්ව මේ දේ කරන්න. එමුකන අපිටත් විශ්වාසයක් වෙනවා. ඒතර අපිටත් යම් කිසි හේතුවක් වෙලා දර්ශනීය වශයෙන් අපිට හැම දෙයක් එකඟ වෙන්න බැරි වුණත් ආ මේගොල්ලෝ සැබවින්ම විනිවිද පක්ෂයක්. මේගොල්ලෝ සැබවින්ම අවංක පක්ෂයක්. ඒ සමගම පක්ෂයේ අයවැය ප්‍රසිද්ධ කරන්න. කාගේ සල්ලි වලින්ද මේ කරන්නේ? කවදාවත් හිතන්නවත් බැරි වියදමක්. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනතාව වියදම් කරනවා පක්ෂ කඩේස. කොහෙන්ද ඔය සල්ලි? අපේ පක්ෂේ කුඩා පක්ෂයක් වාට හැම කාර්තවට සල්ලි අපි අපේ වෙබ් අඩවිය දානවා. කාගේ සල්ලිද කොහොමද අපි වියදම් කරන්නේ? පැහැදිලිව දකින්න පුළුවන්. සමාජ මාධ්‍ය පවා මේ වියදම් කරන සල්ලි කොහෙන්ද ඔය සල්ලි? කාගේ උමනාවටද? පස්සේ කවුරු ඔබට දෙන සල්ලි නම් AI ඔබෙන් යමක් බලාපොරොත්තු වෙනවාද? ඒතර ඔබත් දූෂිත වෙන්න යනවාද? ඒ වගේ ප්‍රශ්න තියෙන නිසායි අපි අහන්නේ. වෛරයක් නැහැ. අපේ හදවතේ මේ අපි තාසයි ඔය සමහර කියන දේවල් වලට අපි එකඟයි ඔබ කියන ඇතම් දේවල් වලට. නමුත් අපිට මේ තර්ජනය කරන්නත්, කුණුහල්පෙන් බයින්නත්, මේ වගේ දේ අපිව විනාශ කරන්නත්, අලුත් කණ්ඩායම් මඩලන්නත් එතන යන්නේ නැතුව සාධාරණ බුද්ධිමත් සංවාදයකට යමු. අපි කරන යෝජනාව අපේ කරන ඉල්ලීම් වලට සමන් දීලා ඒ දේ ක්‍රියාත්මක කරන උත්සාහ කරා. එතකොට අපිට යම් කිසි ඇඟීමක් වෙනවා. ආ මේ සැබවින්ම අවංක විනිවිද යුක්ති සහගත පක්ෂයක් විය හැකි කියලා විශ්වාස කරලා අපිත් මේ තනියම මහන්සි වෙන්නේ නැතුව අපිටත් සලකලා බලන්න පුළුවන් ඔබ වෙනුවෙන් මහන්සි වෙන්න. ඉතින් අපි මේක සදාචාරාත්මක විදියට සංවාදයේ යෙදෙන්න අපි කැමතියි. අපි මඩ ගහන දේශපාලනයට යන්නේ නැහැ. අපි කුණු අර්ප කියලා තර්ජනය කරන දේශපාලනයට යන්නේ නැහැ. හැදිච්ච විදියට අධ්‍යාපන ලෞ මනුෂ්‍යයන් හැටියට රටගෙන ඇත්තටම අවංකව ආදරය කරන හැටියට කයිවාරු නැතුව බොරු කුහකමක් නැතුව ඉදිරි ගමනක් යන්න කැමතින අපි කැමති ඔබට ආරාධනය කරන්න සංවාදයට සහ තර්කාන්විතව හිතන්න. අපි දේශපාලනයේ ශ්‍රී ලාංකික පුරවැසියා අපි හැඟීම් බර වෙලා එක තැනකින් තුවාල වුණාට අනිත් තැනට ගිහිල්ල ඡන්ද දීලා දිගින් දිගටම විනාශ වුණු රටක්. ඉතින් දැන්වත් අපි නිකන් හැඟීම් බර වෙන්න නැතුව ආ මේගොලු හොඳ ඇති අර ගොඩ දුන්න මේගොලු දුන්න මේගොලු දීලා බලමු කියලා එහෙම මානසිකත්වයකට වැටෙන්නේ නැතුව ප්‍රශ්න කරමු. ස්වාධීනව හිතමු. අපි කාගවත් බහල්ලෙක් වෙන්න ඕනේ නැහැ. අපි කාගවත් රැල්ලට අහු වෙන්න අවශ්‍ය නැහැ. සමාජ මාධ්‍යයේ මවාපාන සත්‍යයට හෝ කුහකකමට අපි අවනත වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඡන්දදායකින් අපි ඉල්ලන්නේ අපි හිතලා බලමු, ස්වාධීනව හිතමු, හොඳ තීරණ ගමු ශ්‍රී ලංකාව වෙනුවෙන්. බොහොමත්ම ස්තුතියි.